මම හරි ට්‍රක් පැලපු කෙනෙක් නේද මම මේන්ටේන් කරන්න හරි අමාරුයි මම කිව්වොත් එහෙම මොකද මට මම පිස්සු මම කොටිම කිව්වොත් එහෙම මං අර පිස්සු මල මගුලක් හරි ඇඟ පේන ඇඳුමක් වුණා සමහර ලාවට අඳින්න දෙන්නේ නැහැ තමන්ගේ වයිෆ් කරි ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔකනේ ඔයා හෙළුවෙන් යන්නේ නැති තාක් කල් ඔයා කැමති ඇඳුමක් අඳින්න මට ප්‍රශ්න සමහර ලාවට මම කිව්වොත් එහෙම මට මේක කරන්න ඕනේ කියලා ඉවරයි ඕකේ අපි දෙන්නම කරු මම මේක මේ දෙන්නේ මේ නරක පුරුදු කරන්න කියලා නේ මේක ගොඩක් අය නැත්තේ නැත්තේ අපි අපිව මේන්ටේන් කරේ නැත්නම් අපි කොහොමද අනිත් අය මේන්ටේන් කරන්නේ ලස්සනට ක්‍රූ එක අද අපි ඇවිල්ලා ඉන්නවා කොළඹ පෝට් වලට ශ්‍රී ලංකා අබුඩාබි YouTube channel එකත් එක්ක. ඉතින් ලස්සන පොතක් කිව්වහම හැමෝටම මතක් වෙන්නේ අපේ ලස්සන මාෂිව. ඉතින් මාෂි අක්කා ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ආයිබෝන් ආයිබෝන් කොහොමද? හැමෝගෙම ලිමක් කරනවා මේ වැඩසටහන අවසන් වෙනකන් නැතිලා ඉන්න කියලා. මොකද මාෂි කියලා කියන්නේ ගොඩාක් දේවල් දන්න කෙනෙක්. ඉතින් ඒ නිසා යාකින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා සහ දැනගන්න තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝගෙම ඉල්ලනවා මේ වැඩසටහන අවසන් වෙනකම් රැඳිලා ඉන්න කියලා. ඉතින් මාෂියක්ගේ අද මම අහනවා ඔයාගෙන් හැමෝගෙම ඔයා දෙන්න ගහන ප්‍රශ්නේ. කවුද මේ මාෂි හේමපාල කියලා කියන්නේ? මොකද මම දැකලා තියෙනවා මාෂි හේමපාල Facebook එකේ YouTube එකේ හරි ඒ කියන්නේ සමාජ මාධ්‍යාල ක්‍රියාකාරිනියක්. ඒ විතරක් නෙමේ මම දකින Facebook එකේ live යනවා මේ ළඟදී මෑතකදී book fair එකට ගිහිල්ලා හරි හරියට වැඩ කරා. දුවල පැල්ල හෙඩ මෙහෙට. ඒතකොට අපේ කතුගුරුත් එක්ක කතා බහ කරලා මම දැක්කා live ගිහිල්ලා තිබ්බක්. ඉතින් කියන්නකෝ අපිට බලන්න කවුද මේ මාෂි හේමපාල කියලා කියන්නේ කියලා. මාෂි හේමපාල කියන්නේ. මාෂි හේමපාල කියන්නේ මල්ලි. අතර මේ ඔයා මම වගේ සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් හරිම සාමාන්‍ය සරල ගති පැවතුම් තියෙන දුක හිතෙන ලාඩ දුක හිතෙන තරහ යන ලාඩ තරහ යන පොඩි පන්නයක් ගන්න හිතුනාම ඕන තැනක බිම හරි වාඩිලා පන්නයක් ගන්න සාමාන්‍ය කෙනෙක් හැමෝම වගේ. හැමෝම වගේ සාමාන්‍ය කෙනෙක්. ඉතින් එතකොට මාෂියක්ගේ මතක් කරොත් කොහොමද වගේ පොඩි කාලේ ගැන? මගේ පොඩි කාලේ මම දැන් ගොඩක් කට්ටිය දන්නේ මං නුවර ඉන්නවයි කියලා. එනකොට මම නුවර කෙනෙක් නෙවෙයි. ඉතින් කියනවනේ මම රජ රට කෙනෙක්. ඉතින් වැව්බදි රාජ්‍යයේ කෙනෙක්. ඉතින් මම හැදුනේ වැඩුනේ කියලා මම ඉපදුනේ අනුරාධපුර. ඉතින් හැදුනේ වැඩුනේ ඉස්කෝලේ ගිය ඔක්කොම කැකිරාව ඉතින් කට්ටිය දන්නවා. අන්න කැකිරාව සෙන්ට්‍රල් එකට තමයි මම ගියේ. ඉතින් මගේ ළමා කාලේ උසස් පෙළ දක්වා මගේ සම්පූර්ණ කාලේ මම කොළඹට ආයෙම නැති තරම් මම හැදුනේ අනුරාධපුරේ ඒවට පරිසරෙත් එක්ක. ඒතර මාෂියක්ගේ කොහොමද පාසල් කාලේ කියන්නේ දැන් පාසල් කාලේ තව සෝෂල් වර්කර් කෙනෙක් ඉඳි කැපී පෙනෙනවද පාසලේ කැපී පෙනෙන චරිතයක් වෙන්නේ නැද්ද මං හිතනවා හිතන්න දෙයක් නෑ ඉතින් ඕනම කෙනෙක් මාෂි දැක්කා ඉතින් පාසල් කාලේ කැපී පෙනුන්නේ නෑ කිව්වොත් එහෙම හරි ඒක බොරුවක් ඒක මාෂිගේ ජීවිත කාලේ දේ ලොකුම බොරුවයි ඒක ඉතින් පාසල් කාලේ මං කරානම් කරේ කැපී පෙනුන එක තමයි වෙන දෙයක් නෑ ඉතින් පාසල් කාලේ ගොඩක් දේවල් කරා. පාසල් කාලේ මං හිතන්නේ නොකරපු දෙයක් නැහැ. මම බාහිර ක්‍රියාකාරකම් කරා. හැම සංගමයකම හිටියා. හැම වළියකම හිටියා. එතකොට හැම කරන දේ හැම දෙයකම හිටියා. මාෂි කොහේ හරි කොනක් ගෑවිලා නැත්තම් මං හිතන්නේ මං පාසල් යන කාලේ ඒ කියන්නේ මං හිතන්නේ දනංජය එහෙම කාලයක් ආයෙන්නෙත් නැහැ. අපි දැන් අද අපි දෙන්න කතා කරනවා වගේ ඒ කාලේ මතක් කළේ වෙලා ඒ කාලේ කරපු දේවල් තමයි මේ තියෙන්නේ ඉතින්. කැකිරා මධ්‍යම විද්‍යාලයේ තමයි මගේ පාසල. ඉතින් ගොඩක් කට්ටිය දන්න ළමා සාරි ඇඳ ගන්න අදින හරි ලස්සන පහ පරිසරයක තියෙන පාසලක්. ඉතින් ඒ පාසල ලැබිච්ච දේවල් ගොඩයි. ඉතින් මෑතකදී අපි දැක්කා ඔයා book fair එකේ ලොකු පෙරලියක් කරා. හරියට යනවා මෙහෙට යනවා කට්ටියත් එක්ක කතා කරනවා Facebook එකේ live යනවා. කියන්නකෝ මාෂියාගේ මොකක් කොහොමද event එක success වුණාද ලස්සන්ට වැඩේ කරනවා හිතිතිතිතිට? event එක successful. ඒ කියන්නේ අපි ගොඩක් ඒ කියන්නේ එච්චරම successful වෙයි කියලා හිතුවෙම නෑ. අනික මට ෆස්ට් ටයිම් මම මගේ කියන්නේ මාව දන්න කට්ටියට විවෘත වෙන පළවෙනි අවස්ථාව ඒක මම ප්‍රසිද්ධ කියන්නේ ප්‍රතිස්ථානයක විවෘත වෙනවා. ඒ කියන්නේ ගොඩක් පොත් කියවන කට්ටියනේ ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මෙච්චර ආදරෙයි කියලා මට දැනුණේ දරංජය එදා තමයි මට. ඒ කියන්නේ සමහර වෙලාවල් තිබ්බා. ඒ කියන්නේ ඉවෙන්ට් එකේ සමහර තැන් තිබ්බා. සමහර අය ඉල්ලා හැමෙදි මට තැන්දිච්ච තැන්. ඒ කියන්නේ තමන්ට ඒ තරම් ආදරය කරන පිරිසක් ෆෑන්ස් එකක්. ඔව් ඒ වගේ පිරිසක් ඉන්නවයි කියලා ඉවර වෙනකොට ෆෑන් කියන එක කියන්න මං ආස නැහැ දනංජය. මොකද ෆෑන්ස්ලානේ මේ කියන්නේ අර ආදරය කරන කට්ටිය ෆෑන්ස්ලා කියන රෙඩි මට තේරෙන්නේ. ඒ කියන්නේ ඊට වැඩිය ලෙංගතු වචනයක් තියෙනවා මං හරි. මම සෙල්ෆි ගන්නවත් එක්ක. ඉතින් ඒ වගේ. ඉතින් අපේ ඉවෙන්ට් එක ඇත්තටම මේ උනේ book fair එකට එන්න වෙන්නේ නැති අයට. ගෙදර ඉඳගෙන FB එකෙන් book fair එක විඳින්න දෙන්න. මොකද මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක ගොඩක් අයට book fair එකට එන්න පුළුවන්. ඕනකම තිබ්බට එන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි book fair එකට ආවිල්ලා පොතක් ගන්න හරි ආසාවෙන් ගොඩක් කට්ටියට. ඉතින් ලස්සන පොතක් ටීම් එකේ අභිප්‍රාය උනේ ගෙදර ඉඳන් book fair බලන කෙනෙකුට පොතක් දිනා ගන්න අවස්ථාව දෙන්න. මොකද අපිට ගොඩාක් ප්‍රකාශන ආයතන වලින් පොත් හම්බුණා. නිකම් පොත් හම්බුණා මේවා දෙන්න මාෂී book fair එකෙන් වාගේ live එක බලන කට්ටියට කියලා ඉතින්
කටිරත් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඉතින් අපි ලොකු දෙයක් කරා. ඉතින් අපි ලස්සන පොත ක්‍රූ එකට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මොකද අවුවේ බුක් ෆෙයාර් එකේ ලොකු වැඩක් කරා. මම ඉස්සලම් කියන්න ඕන ඔයාලට මොටිවේෂන් ස්පීච් එකක් දෙන්න නැත්නම් කෙනෙකුට ජීවිතය ගැන කියලා දෙන්න කිසිම අධ්‍යාපන සුසුකමක් වෘත්තිමය සුසුකමක් ඕනේ නැහැ. ඔයාලට ජීවිතේ ඔයා මොකක් හරි දෙයක් උගත් පාඩම් කියලා දෙයක් තේනා නම් වෙන කෙනෙකුට ඒක පාඩමක් විදිහට දෙන්න කැමති නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට වෘත්තිමය සුසුකමක් ඔයාට අධ්‍යාපන සුසුකමක් ඕනේ නැහැ. ඔයා ඒක බින්දාස් කරන්න. ඒක මම පළවෙනියටම දෙනේ. ඉතින් මං ගැන කතා කරොත් මම සයිකොලොජියන් කවුන්සලින් උපාධිය සෝරි ඩිප්ලෝමා ධර්මයක් ඉතින් උපාධිය ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක මම කරේ මෙහෙමයි. මේ ළඟදිම තමයි මම ඒක ඉවර කරේ. ඒ කියන්නේ ඒකට හේතුවක් තිබ්බා ධනංජය. මොකද ගොඩක් වෙලාවට මම මීට කලින් ඉඳලම තමයි මම ගොඩක් වෙලාවට මොටිවේෂන් ස්පීච් ලියන්න නැත්නම් මගේ ලයිව් වලදී ගොඩක් වෙලාවට වෙන්නේ ඒ දේ කතා කරන. ඒක මම කතා කරද්දි නෝමලි මම දන්න දෙයක් තමයි මට ඒක හැකියාවක් තියෙන. ඒකවත් දන්නවා. මට ඕන කෙනෙකුට අර කියනකොට ඒක අහගෙන ඉන්න පුළුවන් විදිහේ ඕන බයිලයක් ගන්න පුළුවන්. ඒක නෝමල්. ඒක මම දන්නවා. ඒක මට තියෙන දක්ෂතාවයක්. ඉතින් මං හිතුවා මට ඒක ඒ කතා කරන දේ නිකන් බයිලා නොවි කෙනෙකුටයි වැදගත් වෙන දෙයක් මට දෙන්න බැරි. කෙනෙකුට ජීවිතයට වැදගත් වෙන දෙයක් දෙන්න බැරි කියන එක. අනෙක් දේ තමයි මොටිවේෂන් ස්පීච් කියන එක මං දැන් මේ වෙලාවේ මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ මට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මුතුමුදුලිගේ නිශ්ශංකයව. ඒක වෙලාවක් තිබ්බා. මොකද මාෂියෙන් පාල කියන්නේ හැමෝම දකින්නේ hina වෙලා full fun එකේ හැම වෙලේ නිකන් හරි full අර ට්‍රක් පැනපු ටයිප් එකේ මාෂිය කෙනෙක්නේ. ඒ වුණාට ඇත්තටම සමහර වෙලාවට මමත් වැටෙන වෙලාවල් තියෙනවා. මමත් අඬන වෙලාවල් තියෙනවා. ජීවිතේ හැක් වෙලා පැක් වෙලා වැටලා ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම වෙලාවක ඉතින් Facebook එකේ හරි හා හා ඉන්න වෙලාවක මුතුමුදුලගේ අයියා මට කතා කළා. මාෂි මෙහෙමයි. අපිට ජීවිතේ හැලහැප්පීම් තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැලහැප්පීම් හැම දෙයක්ම අපි අනිත් මිනිස්සුන්ට දෙද්දි. මොකද අපි සමාජය දන්න මිනිස්සු විදියට සමාජය අපිට ආදරය කරන මිනිස්සු ඉන්න කට්ටිය. අපි එතකොට අපි අනිත් කට්ටියට මේ දේවල් දෙද්දි අපේ දුක උනත් මොටිවේෂන් එකක් විදියට දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒකෙන් ඔයාට අනිත් කට්ටියට දෙයක් දෙනවා වගේම ඔයාගේ දුක ඔයාට ඒකෙන්ම නැති කරගන්න පුළුවන්. Just try it. ඉතින් මම මේක try කරලා බලුවා. මම මගේ දුක අනිත් කෙනන්ට ඒ දුක නැති කරගන්න කොහොමද කියන උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒ උපදෙස් වලින් මම ගොඩ ගිහපු හින්දම මම හිතාගත්තා අන්න ඒක හොඳම දෙයක්. ඒ හින්දා තමයි හැමෝටම කියන්නේ දුක හිතුණත් ලියන්න, තරහ ගියත් ලියන්න, ආදරේ හිතුණත් ලියන්න, හිතන හැම වෙලාවකම ලියන්න, තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න. අනිත් කෙනාට ඒ දේෙන් එක හරි වචනයක් ඔයා සමහර වෙලාවට දුක හිතෙන වෙලාවක ඔයා ලියන සමහර වචනයකින් හරි ඔයාට ටිකක් මොටිවේට් වෙච්ච වෙලාවක ඔයා ලියන සමහර එක වචනයකින් ජීවිතේ සම්පූර්ණයෙන්ම කලකිරලා ඉන්න කෙනෙකුට ඒක වචනෙත් ඇති. නැන්ජි මොකද මට එහෙම වෙලා තියෙනවා. මට ඒ වගේ අත්දැකීම් තියෙනවා. මොකද මේ එතකොට මම ওই පළපුරුදුවත් වෘත්තිමය වශයෙන් මට සුසුකම් තියපු කෙනෙක්වත් නෙවෙයි. මම ලියපු සමහර දේවල් හින්දා අදලා මට කතා කරලා කියලා අදටත් මට හරි ආදරෙන් ඉන්න පිරිසක් ඉන්නවා. ජීවිතේ සමහර වෙලාවට අන්තිම මොහොත වෙනක ජීවිතේ නැති කරගන්න මට්ටමට ඇවිල්ලා ජීවිතේ නැති කරගන්නවා කියන තැන ඉඳලා මම ලියපු දේවල් කියවල ඉවර වෙලා මට අනිත් පැත්තට මැසේජ් කරලා අක්කි මෙහෙමයි කියලා කියපු කට්ටිය මං අද සතුටින් ජීවත් වෙන්න ඔයාගේ අක්කිගේ වචන දෙක තුන හින්දා කියපු කට්ටිය ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ සතුට අර කියලා ගන්න බෑ දරන්නේ. සල්ලි දීලා ගන්න බෑ. ඔයාට ඒක කොහෙන්වත් කාගෙන්වත් ඉල්ලලා ගන්න බෑ. ඒක වචනකින් කෙනෙක්ගේ ජීවිතය බියරනවා කියන්නේ මං හිතන්නේ ජීවිතේ ඇති ජීවත් වෙන්න අපිට. දැන් මේක බලන් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් ඔයාගේ නොදන්න කෙනෙක් සාමාන්‍යයෙන් ඔයාගේ අර දැන් කියනවනේ සාමාන්‍ය සෝෂල් මීඩියා කැපිපෙන කෙනෙක් අර ලොකු සීන් කියලා ඔයාගේ මේකක් නේ. ඔයාට කතා කරුණොත් ප්‍රශ්න කියන්න පුළුවන් නේ ඕන කෙනෙක්ට. අනිවාර්යෙන්. මොකද මෙහෙමයි. මම සාමාන්‍යයෙන් හැමෝම කියන දෙයක් තමයි මාෂේම් පාල ලයිව් එකක දකින්නේ කොහමද? ඔයාට පාරේදි ඇවිදගෙන යනකොට මාෂේම් පාල හම්බුණත් ඒ මාෂේම් පාලම තමයි. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අපිට චරිත මේන්ටේන් කරන්න ඕනේ නැහැ කියන එක. මොකද අපි ජීවිතේ චරිතයක් මේන්ටේන් කරන්න ගියොත් දරන්නේ අපි ඒ ජීවිතේ මේන්ටේන් කරන්නම අපේ ජීවිතේ ගෙවිලා යනවා. ඔයා කවුද? ඔයා වෙන්න මම හැම වෙලෙම කියන්නේ බී යෝ ෆේවරිට්. ඔයා ඔයාගේ ෆේවරිට් වෙන්න, ඔයා ඔයාගේ ජීවිතේ විඳින්න. මට යාළුවෝ ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඉන්නේ හරි දෙන්නයි තොන්දනා. ඒ කට්ටිය නිකන් ජීවිතේ වගේ. හැබැයි හැම කෙනෙකුටම මම හරි ආදරේ. මාත් එක්ක කතා කරන හැම කෙනෙකුට හරි ආදරේ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා ඕනම වෙලාවක ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය මැසෙන්ජර් වලින් ප්‍රශ්න කියන කට්ටිය ඉන්නවා. ඉතින් සමහරලාට ගොඩක් මැසේජ් එන දේවලුත් එක්ක සමහර කට්ටිය බැනලත් යන වෙලාවල් තියෙනවා දනංජය. මේ මාෂිය අක්කා මේ රිප්ලයි කරන්නේ නැහැයි කියලා. ඉතින් රිප්ලයි කරන්නේ නැතිකම නෙමෙයි ගොඩක් මැසේජස් එනවා. ඉතින් මැසේජස් වලට සමහර වෙලාවට මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් ඕනේ. ඉතින් ඒ වෙලාවට මැසේජ් වලට රිප්ලයි කරන්නේ ඒ වගේ වෙලාවක. ඉතින් ඒ හින්දා බැනලා තරහ වෙලා ෆ්‍රෙන්ඩ් කරලා යන්න එපා. මොකද එහෙම කරන කට්ටිය ඉන්නවා. ඇත්තටම එහෙම ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වෙලාවට
පස්සට මට හරි දුකයි. ඉතින් ඒ වුණාට කරන්න දෙයක් නෑ. ඉතින් ඕන වෙලාවක වාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට කාට හරි කතා කරන්න ඕනේ කියලා හිතනවා නම් කතා කරන්න, කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා වෙනුවෙන් මම දැන් කනෙක්ට් හිතන්න පුළුවන් මාෂියක් අය කොහොමද මොටිවේෂන් ස්පීකර් අහන්නේ කියලා. එහෙම නැත්නම් මාෂියක්ව සම්බන්ධ කරගන්න විදියක් කෙනෙක් හොයන්න පුළුවන්. මාව සම්බන්ධ කරගන්න ලේසිම විදිය තමයි මගේ Facebook එක. ඉතින් ඒක පබ්ලික් තියෙන ඕන කෙනෙකුට මගේ Facebook එක එක්ක එකතු වෙන්න පුළුවන්. මගේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් මම ලේකනහා පාඨක සංසදයේ ප්‍රෝග්‍රෑම් එක සඳහා හවස 7ට යනවා. ඉතින් ඒක හැම බුක් ගෲප් එකක වගේ ෂෙයා වෙනවා. ඒ වගේම මගේ ප්‍රොෆයිල් එකේ වගේම ලේකනහා පාඨක සංසදයේ හැමදාම හවස 7ට නෑ 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 සඳුදා හවස 7ට යන්නේ. ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ ඒ වගේම නවක ලේකක ලේකිකාවන් එක යාළගේ පොත් ගැන හරි ලස්සන හරබර කතා බහක් එකතු වෙනවා. ඒ වගේම තමයි පොත් දෙකක් දිනා ගන්නත් අවස්ථාව තියෙන පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් අනිවාර්යෙන් චාන්ස් එකක්. ඉතින් ඒ වගේම තමයි මේ සිකුරාදා හවස 7ට අපි ලස්සන පොතක් රූ එකේ මේ වැඩේ යන්නේ. ඉතින් ඒකෙත් අපි ලංකාවේ ඉන්න කතාබහට ලක් වෙන්න ඕනේ. හැබැයි මෙච්චරකල් කතාබහට ලක් නොවෙච්ච ලේකක ලේකිකාවෝ අපි ඉස්සරහට අරගෙන හැංගිලා හිටියා. මොකද හැංගිලා හිටියන්නේ ගොඩක් වෙලාවට එයාලගේ නිර්මාණ ඉස්සරහට ආවොත් ගොඩක් වෙලාවට එයාගෙන කතා වෙන්නේ. හැබැයි දක්ෂයි මේ ලේකක ඉන්න ඕනේ මේ ශේෂ්ත්‍රයේ. ඉතින් ඉස්සරහට එන්න ඕනේ. ඉතින් එහෙම කට්ටිය අපි හොයලා අපි කතාබහට එකතු කරගන්න. ඒතරතු වලට පොත් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඉරද මං කරන පොත් මේ පොතකින් එහා ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒක හරි වෙනස්ම දෙයක්. පොත අපේ මේ පොත් ශ්‍රේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්න ගැන අපි ඒට වගේ යුතු පුද්ගලයෙක් ගෙනලා එයාලත් එක්ක කතා කරනවා. ඉතින් ඉරද හවස 7ට ඒ ඔක්කොම ඉන්නේ මගේ ප්‍රොෆයිල් එක හරහා තමයි වෙන්නේ. ඉතින් TikTok එකෙන් ඔයාලට පුළුවන්. ඉතින් මගේ මොටිවේෂන් වීඩියෝස් එහෙම මං TikTok එකේ දානවා. ලොකුවට ඇක්ටිව් නෑ මං TikTok එකේ. ඒ වුණාට හිටපු ගමන් ඉතින් TikTok එකේ දානවා. ඉතින් ඒ වගේම මම ලියන පෝස්ට් වලින් උනත් පෝස්ට් Facebook එකේ ඊතරක තමයි Twitter එක. Twitter එකේ තමයි මට ලොකුම ෆෑන් බේස් එකක් ඉන්නේ. ඒ කියන්නේ ෆලෝවර්ස් ලා ඉන්නේ. ඉතින් 28,000 29,000 විතර කිට්ටු වෙන දැන් ඉන්නවා. ඉතින් මගේ මුල්ම social media experience එක එන්නේ Twitter එකත් එක්ක. ඉතින් Twitter එකෙන් තමයි මේ අවුරුද්දකට කලින් Facebook එකට එන්නේ. සමහර Twitter වලින් කට්ටිය ෆලෝවර්ස් ලා එකතු කරගන්න හරි අමාරුනේ. ඔයාලට ඉක්මනට කට්ටිය එකතු කරගන්න ඕනේ. මොකද Twitter එකේ වෙනම platform එකක් වෙනමම පිරිසක් ඉන්නේ. අනික හැබැයි Twitter එකේ ඉන්න මේ ලංකාවේ පිරිස හරි හොඳ. ඒ වගේම මේ හොඳ community එකක් තියෙනවා. ශ්‍රී ලංකන් community එක හරි හොඳයි Twitter එකේ. ඉතින් ඔයාලට ලොකු එන්න Twitter එකේ ගොඩක් දේවල් තියෙනවා. තමන්ට අවශ්‍ය දේවල් වගේම ඉගෙන ගන්න දේවල් වගේම හොඳ තැනක් තමන්ගේ දක්ෂතා වුණත් ඉදිරිපත් කරන්න හොඳ තැනක්. මොකද මුලින්ම මම ලස්සන පොතක් ඉදිරිපත් කරේ Twitter space එක හරහා. ලංකාවේ trending topic එකක් වුණා ඒ දවස්වල පොත් ලස්සන පොතක් program එක. ඉතින් ඒ එක තමයි මම Facebook එකට එන්නේ. ඉතින් මාව Twitter එකෙන් පුළුවන්, Instagram එකෙන් පුළුවන්, ඔය social media හැම ඔය මොමෝ හැම එකකම ඉන්නවා මම. බය වෙන්න එපා. ඉතින් ඒතොඩක්කේ දැන් ඕනම වැඩක් කරද්දී අපිට mind relaxing කියන එක මාරි ඉදිරියට වටිනවා. ඔයාට සාමාන්‍යයෙන් දැන් අපිට තියෙන මේ දවසේ තියෙන පැය 24යි. ওই දවසේ පැය 24ත් එක්ක මයින් රිලැක්සන් එකක් තියාගෙන මේ පැය 24 ඇතිද වඩ මේ ඔක්කොම වැටික් කරන්න. මොක ඔක ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් දරයි. ජය පැය 24ක් ඇද්ද? මේ නෝමලි මම ගොඩක් උදේ පාන්දර නැගිටින කෙනෙකුත් නෙවෙයි. මං හරි අකමැති. හැබැයි මට එක පරක්කු වෙලා නේ දෙන කෙනෙක්. හැබැයි මම උදේ 6ට යනවා. මගේ බබාල ඉස්කෝලේ යනවා. යාළුවෝ ඔක්කොම වැඩක් ටික කරනවා. මගේ අතින් වෙන්නේ. ওই පැය 24 ඇතුළ වැඩ ටික හදාගන්න හස්බන්ඩ් ගෙන් ලැබෙන සහයෝගය ලෝහරි විශාල. කොටෙම කිව්වොත් මං අර පිස්සු මල මගුලක්. ඉතින් මාව මේන්ටේන් කරන්න උදාර වගේ කෙනෙක් ඇත්තටම ඕනේ. උදාර හරි 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 ෆේෂන්ස් ඉතින් හරි ඉවසනවා ගොඩක් වෙලාවට. ඉතින් හැබැයි හැම වෙලේම යාට ඒ ඉවසීම ඇතුලේ තියෙන්නේ මගේ හිනාව යාට ඕනේ. හයා හරි කැමති මං හිනා වෙලා ඉන්නවා නම් මං කැමති දේවල් කරනවා නම් මං කැමති ෆැෂන් එකක් කරනවා නම් ඔයා අඳින්න. ඔයා දැන් මොකක් හරි ඇඟ පේන ඇඳුමක් වුණා සමහරලාවට අඳින්න දෙන්නේ නැහැ තමන්ගේ වයිෆ්ට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි. ඔය කියන්නේ ඔයා හෙළුවෙන් යන්නේ නැති තාක්කල් ඔයා කැමති ඇඳුමක් අඳින්න මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකයි ඔයා කැමති නම් ඔයා අඳින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක තියෙන්න ඕනේ. මොකද තමන්ගේ හස්බන්ඩ් එක්ක හැම දෙයක්ම තමන්ගේ හස්බන්ඩ් හොඳම යාළුවා කරගන්න. මොකද එතකොට සමහර වෙලාවට ගොඩක් ප්‍රශ්න වලට උත්තර එතනින් හම්බ වෙනවා. ඉතින් තමන්ගේ වයිෆ්ට හොඳම යාළුවෙක් වෙන්න. එතකොට ඔය තියෙන ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා. මම කිව්වොත් එහෙම තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් එහෙම සපෝට් එකක් හම්බෙන්නේ නැත්නම් අර හිනාව මේ පිටිපස්සේ ඇත්තටම හිනාව දැන් කොයි මලාවකත් මාව දැක්කම හිතනවා මම බොරුවට හිනා වෙනවා කියලා. නෑනේ ඉතින් මේ හිනාවේ පිටිපස්සේ තියෙන එකම හේතුව උදාර තමයි. මම මේ අතරේ මම මාවත් මේන්ටේන් කරනවා. මොකද හේතුව අපිව මේන්ටේන් කරේ නැත්නම් අපි කොහොමද අනිත් අය මේන්ටේන් කරන්නේ? ඔයා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාට ආව ලස්සනට පේනකොට ඔයාට කොච්චර ආඩම්බරයක් එනවද?
ඔයාට ඔයා ලස්සට පේනවනන්තම අනිතයට තෝ ලස්සට පේනවාට ඔයාගෙන කොන්ෆිඩන්ස එකක් නැත්තම් ඔයාට ඔයාගෙන ආත්ම විශ්වාසයක් නැත්තම් ඒක වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා ඔය අතරේ ඔය කරන ඔක්කොම වැඩ කරන අතරේ මම මාවත් මේන්ටේන් කරනවා, මම මාවත් සතුටු කරන්න ගොඩක් දේවල් කරනවා, චූටි 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 ගොඩක් දේවල් කරනවා. හැබැයි මගේ සමහරලාවට මට ගොඩක් ලයිෆ් එක ඊසි වෙච්ච දේවල් තියෙනවා ශාමලිත් එක්ක ඉන්න හින්දා. මොකද උදේට නැත්තම් සතියේ මුලදී එනවා මට ප්ලෑන් එකක්, මෙන්න මේ සතියේ මෙන්න මේ ටික කරන්න තියෙනවා ඔයාට කියලා ඉවරලා. behind the scene thing අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ නේ. ඒ හින්දා මට ලේසි සමහරලාට උදේට මට මැසේජ් එකක් එනවා මේ ටික අද බබ මේ ටික වා කරන්න ඕනේ මෙහෙමයි කියලා. ඉතින් ශාමලිත් එක්ක ඉදි ලයිෆ් එක ගොඩක් ඊසි මට. ඉතින් අනික මට ගොඩක් අමතක වෙන දේවල් තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම මම කොහොම හරි ටයිම් එකක් අරගෙන නිදියලා ඉවර වෙන්න පොඩි වෙලාවකට තියලා හරි මට දවසේ තියෙන වැඩ ටික මම කොහොම හරි ඉවර කරන්න try කරනවා. හැබැයි මට බැරි වෙන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට මට හිතුනොත් එහෙම මට මේ කොහොම හරියන්නේ නැහැ. මට නිදා ගන්න ඕනේ කියලා. ශාමලීගෙන් බැනුම් අහනකම් මම නිදා ගන්නවා. එක දිගට නිදි. full down. දැන් ඒක ඕනේ. ඒක තමයි සැනසීම කියන්නේ. අනිවාර්යයෙන්. ජීවිතේ කියන්නේ ඒක. දැන් ලස්සනට ඉන්න ඕන නැද්ද දැන් ඕන? දරංජ දන්නවනේ SDS 8 කල්ලා. දැන් ඔක්කොම අහනවා ආශියක දැන් අවුරුදු 25ක් 36 කරනවා. තාම S2 කරලා කලුන් නැත්නම් මොකද? කන. හදවතලාස්සනේ තමයි රූපණුත් පේන්නේ. රූපණුත් පේන්නේ දැක්කනේ. රිලැක්ස්ක ඉන්නේ. රිලැක්ස්ක ඉන්නේ. full ගැම්මින් ඉන්නේ. මේ මම. ඒ කියන්නේ මම මාෂි හේමපාල කියන චරිතය තමයි මේ ඔයාලට පේන්නේ. ඒ ඇරෙන්න මට ෆෑන් බේස් එකක් හදාගෙන ෆලෝවර්ස්ලා හදන්න එහෙම දෙයක් එහෙම ඇත්තටම ආස නැහැ මම එහෙම කියනවනේ කවුරු හරි මාෂි මේ ඔයාගේ ෆෑන් කෙනෙක් මෙහෙමයි කියනවනේ මම ඒ වචනට හරි අකමැති කෙනෙක්. අන්තිම වශයෙන් මට ස්තුති කරන්න කීප දෙනෙක් ඉන්නවද නැන්ජ. ඉතින් මේ වෙලාවේ කවුරු හරි බලන් ඉන්නවනේ. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගෙදර කට්ටියට. මොකද මාව මෙච්චර කාලයක් දරාගෙන විඳගෙන කියන මං තරම් ගෙදර මිනිස්සුන්ට වද දුන්න චරිතයක් නැතුව ඇති. මොකද මං හින්දා දරාගත්ත දේවල් මං හින්දා විඳපු දේවල් අද වෙනකොට මෙච්චර තැනක ඉන්න එක මගේ අම්මා හරි ආසාවෙන් මන් දිහා බලන් ඉන්නවා මෙච්චර තැනක ඉන්නවා නේද කියලා. ඉතින් මං හිතනවා යාට සතුට ඇති කියලා. ඉතින් ඒ වගේම මගේ පවුලේ ඉන්න ගැහණු චරිත හැම කෙනෙකුටම මං ස්තුතිවන්ත වෙනවා. මොකද ධනංජය මාෂි හේමපාල කියන චරිතය අද මෙතන ඉන්නවා නම් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ පවුලේ ඉන්න හැම ගැහණු චරිතයකටම. මට මේ ශක්තිය දුන්නේ එයාලා. මොකද මං මගේ ජීවිතේ දැක්ක ශක්තිමත්ම ගැහණු චරිත ටික දැක්කේ මගේ පවුල ඇතුලේ. මගේ ආච්චි ඉඳලා මං ආච්චිට අම්මා කියලා කිව්වේ ආච්චි අම්මා අපේ මගේ අම්මා ඒ වගේම චූටි අම්මා සුදු අම්මා පොඩි අම්මා ඔය කට්ටිය හරි ශක්තිමත් චරිත. අදටත් මාර ශක්තියක් තියෙන පවුල අරගෙන යන චරිත. ඉතින් එයාලගෙන් තමයි මම දැක්කේ. ඉතින් එතකොට මට හිටපු සහෝදරයෝ ගොඩක් හිටියා. ඉතින් සහෝදරයෝ අදටත් මතක් කරනවා. ඒ වගේම තමයි මගේ පවුලට එකතුලා ඉන්න සහෝදරයන්ට එකතුලා ඉන්න නෑනලා. ඉතින් එයාලත් හරි ආදරේ මට ඒ දෙන ආදරේ ශක්තිය ගොඩක් වටිනවා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අපිට යාළුවෝ අසල්වැසියෝ අඳුරන මිනිස්සු හොයා ගන්න පුළුවන් ජීවිතේට ගන්න පුළුවන්. හැබැයි අපිට නෑදෑයෙක් සහෝදරයෙක් කියන කෙනා සල්ලි වලටවත් ගන්න බෑ දනංජ. ඉතින් ඒ බැඳීම් හරි යුනික්. ඒක අපි තියාගන්න ඕනේ. ඒ බැඳීම් තමයි අපි ජීවිතේ ජීවත් කරවන්නේ. මට මේ ගමන මුලදී මට හයියක් වෙච්ච පිරිසක් ඉන්නවා. ලස්සන පොතක් කියන එක මගේ සිතුවිල්ලක් විතරක් නෙවෙයි. මම මොකද කරන්න කියලා ගෙදරටලා හිත හිතා ඉන්නකොට මගේ යාළුවෝ මට හිටපු යාළුවෝ විශේෂම කාලින්ගෝ මතක් කරන්න ඕනේ. එයා තමයි මට මොනවා හරි කරන්න එපා. ඔබ මොනවා හරි කරපන්. ඔබේ පිටිපස්සේ ඕන දෙයකට මම ඉන්නවා. අපි ඉන්නවා. ඔබ කරන්න පටන් ගන්නේ කියලා. ඒක පටන් ගන්න යනකොට ට්විටර් එකේ මගේ ලස්සන පොතක් රූ එකේ සෙට් එක නාමල් අයියා සිද්ධාත් හැරිස් මල්ලි එතකොට අපේ චත්තා එතකොට නම කියපු මට මතක් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉන්නවා ට්විටර් එකේ මට උදව් කරපු කට්ටිය. මාත් එක්ක ස්පේස් වල පැය ගාණක් නම කිව්වේ නැහැ කියලා ඒ ඔක්කොටම තමයි ස්තුති කරන්නේ. ස්තුතිය කරන්නේ. ඉතින් මේ පැය ගාණක් මුරලේරා වෙනකම් මාත් එක්ක පොත් ගැන කතා කරපු කට්ටිය හිටියා. මගේ හැම දෙයකටම ඉන්නේ ශාම්ලි හැම දෙයක්ම හොයලා බලලා හැම ප්‍රෝග්‍රෑම් එකක්ම හරි ලස්සනට මාෂයෙන් බලලා මෙතෙන්ට ඇවිල්ලා ඔයත් එක්ක උනත් මේ ලස්සනට කතා කරනවා ලස්සන වචන ගල්පනවා නම් ඒකේ වගකීම ඒ රිලැක්ස් එක යන්න ඕන ශාම්ලිට. ඉතින් ඒ වගේම ලේකන හා පාඨක සංසදයේ අපේ ලලිත් අයියා නිමල්ලා ඇතුළු හැමෝටම මගේ ස්තුතිවන්ත වෙනවා. විශේෂම ස්තුතියක් දෙනවා මුතුමුදලිගේ නිශ්ශංක අයියට. මොකද මුතු අයියා තමයි මගේ මේ ශේෂ්ත්‍රයේ මුලින්ම මට හම්බෙච්ච බ්ලෙස් කැරක්ටර් එක. මොකද අපි කවුරු ශේෂ්ත්‍රයට එනකොට අපිට හම්බ වෙන අර ගෝඩ් ෆාදර් වගේ කෙනෙක් තමයි මුතුමුදලිගේ නිශ්ශංක කියන්නේ. ඉතින් හරිම මේ වැටෙන තැන්වලදී මාෂි මේක මෙහෙම වෙන්න ඕනේ මේව වෙන්න ඕනේ කියලා පැය ගණන් කියලා දෙලා මෙන්න මෙහෙම කරමු අපි මෙහෙමයි කියලා ඉවරලා මන් දැක්ක ලංකාවේ නැතත් එයා ලංකාවේ නැතත් මම මතක් කරන්නේ මුතුයි හැමදාම ලංකාවේ නැතත් ඕනම ප්‍රශ්නකද ඕනම වෙලාවක අපිත් එක්ක ඕනම විනාඩි මම දැන් කතා කරලා මුතුයි මෙහෙම ප්‍රශ්නයක් වත් මුතුයි ඉන්නවා කියලා මන් දන්නා. ඉතින් ඒ වගේ කැරක්ටර්ස් හරි අඩුයි දරන්නේ. ඉතින් ඒ හින්දා එයාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් හැම කෙනෙක් එක්ක තමයි අනිත් හැම කෙනෙක් මට ආදරය දෙන අද වෙනකන් මට ආදරය දුන්න මට ආදරය නොදුන්න මාව අර අපායකට වගේ ඇදලා දාපු හැම කෙනෙකුටම මම හරි ආදරේ ස්තුතිවන්ත වෙනවා මේලා. මාෂි එම්පල් කියන චරිතයද ශක්තිමත් hina වෙලා full ගටෙන් full track පැනලා ඉන්නවා නම් ඉන්නේ ඒ ඔයාලා හින්දා. ඔයාලා දුන්න
ඒ දුක්හින්ද ආදරවල් හින්ද ඒ හැම දෙයක්ම හින්ද ඉතින් ජීවිතේ මට දුක් දුන්න හැම කෙනෙකුට මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා මොකද ඔයාලා දුන්න දුක හින්ද තමයි අද මම මෙතන මට චූටි වචනකින් හරි හිනාවකින් හරි ඉමෝජියකින් හරි ලයික් එකකින් හරි ආදරය දෙන ඔයාලා හැමෝටම ගොඩක්ම ආදරේ මාෂියක්ක අවසන් වශයෙන් මොනවාද ඔයාලට හිතෙන්නේ අපේ අබුඩාබි ශ්‍රී ලංකා YouTube channel එක? ඩුබායි වල ඉන්න අපේ සහෝදරයෙක්ගේ YouTube channel එකක්. ඉතින් ඒ YouTube channel එකේ හරි විස්තර ගොඩාක් විස්තර තියෙනවා ඩුබායි එක ගැන. එතකොට ගොඩක් තියෙන විස්තර ගොඩාක් හොඳ දේවල්. මම කාලෙකින් දැක්ක හොඳ YouTube channel එකක්. මොකද ගොඩක් කලාවට ගොඩක් අය ඩොලර්ස් වලට YouTube channel හදලා තියෙනවා. සල්ලි අම්බ කරන්න පරමාර්ථයෙන් ගොඩක් ඕනම වීඩියෝ එකක් දානවා. ඒ උනාට මෙයාලා එහෙම නැහැ. හරිම ලස්සන වීඩියෝස් තියෙනවා. ඔයාලට වැදගත් වෙන වීඩියෝස් තියෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මාව හොයාගෙන මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඉවල්ලා අබුඩාබි ශ්‍රී ලංකා YouTube channel එකට හිතිච්ච එක ගැන. ඉතින් ආය වගේම තමයි අපි ආදරණීය ධනංජයටත් ස්තුතිවන්ත වෙනවා මෙච්චර ලස්සන කොල්ලෙක් එක්ක මෙහෙම ළඟට වෙලා කතා කරාම දුන්නා. ඉතින් එහෙනම් ස්තුතිවන්ත වෙනවා ධනංජ බොහොමත්ම ස්තුති. ඔහරි දක්ෂයි. ඉතින් ධනංජ ගැන ගොඩක් දක්ෂ කෙනෙක් ඔයාලා දන්නවා. ඉතින් ස්තුතියි අක්කාට. ඉතින් එහෙනම් ඔයාලට බොහොමත්ම ස්තුති. එහෙනම් මාෂියක් කේ අදට අපි සමු ගන්නවා. ඉතින් අපේ කතාබහට එක්ුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. පැය හතරෙන් පොඩි කාලයක් අපිත් එක්ක වෙංගරාද. ඔව් ඔයාලට බොහොමත්ම ස්තුතියි. ඔයාලට කියලා කියන්න ඕනේ හැමදාම කියනා වගේ සතුටින් ඉන්න, hina වෙලා ඉන්න පරිස්සමෙන් ඉන්න. බොහොමත්ම ස්තුතියි.